दानव बाग पाठ में तमाय अपने कथा करें कि ने मंगे सत्य कथा करें भाग्या कियाने पुते यम एक के के मुका एक क्या समान पड़ा से एक बेदबट पसे ये बेदपु कोटा सलिंग किही पे आप कभी भाग्या के जेड अपने निरूपणे कराने पड़ा कोटा सलिंग किही पे आ भाग्या විදිය අපිට නිරූපණය කරන්න පුළුවන් උදාහරණයක් ගත්තා වෘතයක් වෘතයක් සමාන කොටස් හතරකට බෙදලා ඒ හතරෙන් එකක් පාඩ කරාම මෙන්න මේ පාඩ කරපු ප්‍රදේශය අපිට භාගයක් ලෙස දක්වන්න පුළුවන් එතකොට අපිට එනවා හතරෙන් එකයි කියලා හතරෙන් එකයි කියලා මේ අපි ලියන භාගය භාගයේ කොටස් දෙකක් තියෙනවා එකක් තමයි හරය අනිත් එක තමයි ලවය එතකොට මේ හරය විදියට අපිට ලැබෙනවා හරය විදියට ලැබෙන්නේ හැම වෙලාවෙම හරය විදියට අපි ගන්නෙ මොකක්ද භාගයක හරය විදියට ගන්නෙ ඒ ඒකකය බෙදෙන සමාන කොටස් ගණන බෙදෙන සමාන කොටස් ගණන බෙදෙන සමාන කොටස් ගණන සමාන කොටස් ගණන තමයි අපි හරය යගේ විදියට ගන්න බෙදෙන සමාන කොටස් ගණන තමයි අපි හරය විදියට ගන්නෙ ඒකේ ලවය විදියට ගන්නෙ අපි ලවය සමාන වෙනකොටත් අඳුරු කැල්ලා තියෙන සමාන කොටස් ගණන් අපිට අවශ්‍ය ප්‍රමාණය අපි කියන්නේ අඳුරු කැල්ලේ තුන අවශ්‍ය ප්‍රමාණය 1යි කියලා මෙතන තියෙනවා එහෙනම් අවශ්‍ය ප්‍රමාණය හිම නැත්නම් අඳුරු කැලපු කොටස අඳුරු කැල පෙදෙස පෙදෙස හිම නැත්නම් අපි කියනවා අවශ්‍ය ප්‍රමාණය අපිට අවශ්‍ය ප්‍රමාණය ප්‍රමාණය අපිට දාන්න පුළුවන් ලවයේ යගේ හැටියට තේරුණාද මම මොන ලින්ක් එකකින්ද යන්න කියලා කියන්නම් පුතේ papers වලට papers වලට යන්න තියෙන්නේ මම group එකේ දාලා ඇති හරිද ඒ ගැන මම නැවත කියන්නම් දැනට අපි පාඩම අහගෙන ඉන්නේ මොකද්ද භාගවල මම කතා කරා භාගයක හරය ලවය කියලා කොටස් දෙකක් තියෙනවා හරය විදියට ගන්න හැම වෙලාවෙම අපිට දෙන ඒකකයේ බෙදෙන සමාන කොටස් ගණන සම්පූර්ණයෙන්ම බෙදෙන සමාන කොටස් ගණන තමයි හරය වෙන්නේ ලවය විදියට ගන්න හැම වෙලාවෙම අඳුර කෙල්ල තියෙන පෙදෙස එහෙම නැත්නම් අපිට එයාල ගන්න කියන අවශ්‍ය ප්‍රමාණය තමයි අපිට ලවයේ යගේ විදියට ගන්න පුළුවන් වෙන්නේ හරිද මෙන්න මේ ලවය සහ අ ලියා ගන්නද ඔක මම නෝට් එක දෙන්නම් පුතේ මම ලියා ගන්න ඕන තැනවලදී මේ ටික ඔයාලා මං හිතන්නේ ලියා ගත්තා ගිය සතියේ ලියා ගත්ත මේ ටික භාගයක් කියන්නේ මොකද්ද ඒක ඇසුරෙන් කීපයක් ලියන්නත් හරිද මෙන්න මේ හරය සහ ලවය හරය සහ ලවයට එන අගයන් අනුව අපිට භාග වර්ග කරන්න පුළුවන් පුතේ භාග වර්ග කිහිපයක් තියෙනවා ඒ භාග වර්ග වලින් ඔයාලට හයේ දිගට ගන්න තියෙන්නේ එක භාග වර්ගයක් තියෙනවා තත්්‍ය භාග ඒකට අපි තව නමක් කියනවා නියම භාග කියලා නියම භාග ඒ කියන්නේ හරියටම භාග නියම භාග නමේම තියෙනවා නියම භාගයක් ඒක නියම භාගයක් කියන්නේ මොකක් හරි ඒකකයකින් කොටසක් ඒකකයකින් කොටසක් හැම වෙලාවෙම ඒකකයකින් කොටසක් තේරුණාද තත්්‍ය භාග ඒ කියන්නේ මෙන්න මේ අපි භාගයක අපිට හරයයි ලවයයි අඳුර ගන්න පුළුවන් නම් ඒ හරයයි ලවෙට යෙදෙන අගයන් අනුව අපිට තත්්‍ය භාග කියන්නේ මොනවද කියලා අඳුර ගන්න පුළුවන්. අරට 6 වසරේ දිගින ගන්න තියෙන්නේ තත්්‍ය භාග එහෙම නැත්නම් නියම භාග. මේ නම් දෙකෙන් මොන විදියට කිව්වත් කියන්නේ එකම භාගයක් ගැන. තේරුණාද? අපිට තත්්‍ය භාග එහෙම නැත්නම් භාග කියන්නේ මොනවද? පුතේ නියම් භාග කියන්නේ එහෙම නැත්නම් තත්්‍ය භාග වල ගන්න කෙනෙක් කියන්න බලන්න ඇහෙනව නේද මාව හරයට වඩා ලවයේ කුඩා වූ භාග හරයට වඩා ලවයේ යකය හැම වෙලාවෙම භාගයක් ගන්නව නම් අපි කියනවා ඒකට තත්්‍ය භාගයක් එහෙම නැත්නම් නියම භාගයක් කියලා මොකද්ද හරයේ අගය හරයේ අගය කියන්නේ හරයේ ලවය ගැන හිතන්න පුළුවන් හරයේ අගය ලවයට වඩා වඩා වැඩි නම් වැඩි නම් හරයේ අගය මං හරයේ අගය ලවයට වඩා වැඩි නම් ඒ කියන්නේ යට තියන අගය උඩ තියන අගයට වඩා වැඩි නම් අපි හැම වෙලාවෙම කියනවා ඒ වගේ භාගවලට නම්
नियम भाग ले हाँ नियम भाग नियम भाग उदाहरण उदाहरण हरे अगे लवे वडा वेडी नियम भाग भाग मेन भाग 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 वर्ग निर्माण कर प्रश्न आगे अहन
මං කියවනේ පන්තිය ඉවර වෙන්නේ ඔයාලට 10ට ක්ලාස් එකක් තියෙනවා කියලා මම දන්නවා. එතකොට පන්තිය ඒ ක්ලාස් එකට කලින් ඉවර වෙනවා. හරිද? ඒක හින්දා දැන් පාඩම පුරවලා තියෙන්නේ. පාඩම දැනටමත් දන්න කට්ටියක් කමක් නැහැ අහගෙන ඉන්න කියන එක. වැඩි වෙන්නේ නැහැ නේ අහගෙන හිටිය කියලා ඔයාලට. ඒ නිසා කියන දේ අහගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මම ප්‍රශ්න අහන වෙලාවට විතර මයික් එක ඔන් කරගෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න. දැනට අහගෙන ඉන්න. අභ්‍යාසත් කළා ඇත්තේ සමහර. කළද තියෙන්නේ අභ්‍යාස? ඊට පේන්නේ. පොලරීක්ෂණ අභ්‍යාස කළද තියෙන්නේ? ඔව්. ඔව් ටීචර්. පොලරීක්ෂණ කළා. ඊට පස්සේ මම සාකච්ඡා කරන්න හදන්නේ. ඊට පොලරීක්ෂණ අභ්‍යාසෙට ලෑස්ති වෙලා ඉන්න. එතකම් මේක අහගන්න. මොකද මම කියන්නේ ඒකක භාග ගැන. ඒකක භාගයක් කියන්නේ පුතේ එහෙනම් යම් ඒකකයක් සමාන කොටස් වලට බෙදුවට පස්සේ එයින් එක් කොටසක් ඉන්න එක් කොටසක් නිරූපණය කරන්න අපි යොදා ගන්නවා ඒකක භාග. එක් කොටසක් නිරූපණය වෙනවා නම් එතන යොදාගෙන තියෙන්නේ ඒකක භාග කියන සංකල්පය. ඒකක භාග තමයි එතකොට වෙන්නේ. හරිද? එතකොට ඒකක භාගයක් අපිට අඳුරගන්න ලේසියි. මොකද හැම වෙලාවෙම ලවයට එන්නේ එක. හරේ යගේ වෙනස් වුණත් ලවයට එන්නේ එක. එතකොට ලවය අපි මතක තියාගන්න අපි ලේසියට කියනවා ලවය එක වූ භාග ඒකක භාග කියලා. ඒකක භාගයක් තත්ත්ව භාගයක්ම තමයි. නියම භාගයක්ම තමයි. නියම භාගයක විශේෂ අවස්ථාවක් තමයි ඒකක භාග කියන්නේ. විශේෂ අවස්ථාවේ මොකද්ද විශේෂත්වය? ලවයේ යගේ හැම වෙලාවෙම එකයි. හරිද? ඔන්න ඔය භාග වර්ග දෙකයි. ඊට අමතරව තුල්්‍ය භාග කියලා එකක් ඔයාලට තියෙනවා. ඔන්න ඔය භාග වර්ග තුන තමයි ඔයාලට දැනට කතා කරන්නේ. හරිද? ඊට පස්සේ තව භාග වර්ග දෙකක් තියෙනවා. එකක් විෂම භාග, අනිත් එක මිශ්‍ර සංඛ්‍යා කියලා. හරිද? ඒ දෙක අපි පස්සේ කතා කරමු. දැනට සත්‍ය භාගයක්. එහෙනම් නැත්නම් නියම භාගයක් කියන්නේ මොකක්ද? ඒකක භාගයක් කියන්නේ මොකක්ද කියලා අදහස් තේරුණාද? මම ඔයාලට ලියාගන්නේ නෝට් එකේ එවන්නම් පුතේ. දැන් වෙලාව නාස්ති කරන්න නැහැ. හරිද? කියන එක විතරක් හොඳට අහගෙන ඉන්න. දැන් අපි පුනරීක්ෂණ අභ්‍යාසයට යමු. පුනරීක්ෂණ අභ්‍යාසයේ මොකක්ද අපිට තියෙන්නේ? අපිට වගුවක් දීලා තියෙනවනේ. කරාද ඒක හැමෝම? ඔව්. ඔය වතුර නාස්ති කරන්න එපා. අපිට වගුවක් දීලා තියෙනවා 9-1 අභ්‍යාසය. පුනරීක්ෂණ අභ්‍යාස නෙවෙයි පුතේ 9-1 අභ්‍යාස කෙලින්ම තියෙන අපිට. 9-1 අභ්‍යාසය අපිට වගුවක් දීලා ඒ වගුවේ දීලා තියෙනවා ඒකකය. ඒකකය මොකක්ද? ඒකකයෙන් කොච්චර ප්‍රමාණයක් ඒ ඒකකය කොච්චර සමාන කොටස් ගන්නකට බෙදලා තියෙනවද? ඒකෙන් කොච්චර කොටස් ගන්න පාට කළා තියෙනවද? ඒ අනුව ඒක භාගයක් විදියට නිරූපණය කරන්න අපිට දීලා තියෙනවා. මං කිව්වා ඒකකයක් බෙදෙන කොටස් ගන්න හැම වෙලාවෙම යන්නේ හරයට පාට කරන තියෙන කොටස් ගන්න යන්නේ ලවයට. එහෙනම් පළවෙනි ඒකකය අපිට දීලා තියෙනවා පුතේ. පළවෙනි ඒකකය බෙදලා තියෙන කොටස් කීයකටද? සමාන කොටස් කීයකටද? 9 සම්බන්ධ. ටීචර්යි කට 9 සම්බන්ධ වෙන්න ඕනද? ආයතනහම සම්බන්ධ වෙන තාම ඉවර වෙන්න වෙලාව ආවේ නැහැ. 10 දැන් ඔයාලට පටන් ගත්තේ 9යි කාලේ 9:20ට වගේනේ. 9:20 ඉඳන් විනාඩි 40ක් දාන්න. එතකොට කීයද හරියටම? 10ටනේ. 10ට කලින් 10ට විනාඩි 2ක් 3ක් කලින් ඉවර වෙයි. හරිද? එතකොට පළවෙනි එක බලන්න. 9:1 අභ්‍යාසය. 9:1 අභ්‍යාසය මම කතා කරන්නේ 9:1 අභ්‍යාසයේ ඒකකය දීලා තියෙනවා. ඒකකය සමාන කොටස් කීයකට බෙදලා තියෙනවද? පළවෙනි අවස්ථාවේ සමාන කොටස් දෙකකට බෙදලා දෙකෙන් එකක් පාට කරලා තියෙනවා. දෙකෙන් එකක් පාට කරලා තියෙනවා. එහෙනම් බෙදපු සමාන කොටස් ගන්න හරියට යනවා. අවේට යන පාට කරපු කොටස් ගන්න එකයි කියලා. එතකොට මේක කියවන්නේ කොහොමද? දෙකෙන් එකයි. යටතේ එක තමයි මම කියන්නේ දෙකෙන් එකයි. දෙකෙන් පංගු එකයි. ඊළඟ ඒකකය එපයි සමාන කොටස් කීයකටද?
තුනකට සමාන කොටස් තුනකට තුනෙන් කීයක් පාට කරන්නේ දෙකක් පාට කරන්න බෙදපු කොටස් සමාන කොටස් ගන්න මෙන්න භාග ගන්න පාඩම ගන්න පුතේ උත්තර දීලා වරුණාට පස්සේ ඔයාලට මයික් උත්තර ගන්න කරන්නකො නැත්තම් මං කියනේම අනිත් කට්ටියන්ටත් ඇහෙන්නේ ඉඳු වරපුගේ ෆෝන් මයික් එක ඔෆ් කරන්න ගන්න අච්චපුන කීක්ෂණ සාකච්ඡා කරන්නකො පුතේ පුනරීක්ෂණ එකක් නෑ නේද ආ ඔයා කියන්නේ පුනරීක්ෂණ මේ පළවෙනි වාරේ පාඩම් වලද ටීචර් ඒක ඔයාලා කරලා වරුණාට පස්සේ පළල තමයි සාකච්ඡා කරන්නේ මම මේ අභ්‍යාසය සාකච්ඡා කරන්න යන්නේ නැහැ එන්නද පුනරීක්ෂණ අභ්‍යාසය කියන්නේ පුතේ පළවෙනි පාඩම් අටක් තිබ්බ ඒ අටට අදාළ ප්‍රශ්න තමයි තියෙන්නේ එතකොට මේ පාඩම් අටක් කතා කරන්න තියෙන්නේ ඒක ඔයාලමට කරලා යන්න කරලා කරලා වරුණාට පස්සේ තමයි මම සාකච්ඡා කරනවා නම් වෙනම දවසක් දාගෙන සාකච්ඡා කරන්න තේරුණාද ඔව් ටීචර් කාගේ හරි මයික් එක ඔන් වෙලා සිග්නල් එකකට කියනවා හරියට මේ වෙන්නේ නැහැ මයික් එක ඔෆ් කරගන්න පුතේ හරි දැන් මේ ගන්න බෙදපු කොටස් ගන්න යනවා හරියට බෙදපු කොටස් ගන්න හරියට යනවා පාට කරපු කොටස් ගන්න යනවා ළඟින් ඉතක වෙනවා මේක කියවන්නේ කොහමද යට තුන උඩ දෙක කොහොමද කියවන්නේ තුනෙන් දෙක තුනෙන් දෙක එවන ආකාරයට අපිට කියන්න කියලා තියනවා එහෙනම් ඔක්කොම කොහොමද තුනෙන් දෙක ඊළඟ එක කිව්ව සමාන කොටස් කීයකට බෙදලා තියනවද හතරකට හතරකට බෙදලා කීයක් පාඩ කරලා තියනවද දෙකක් 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 බෙදපු කොටස් සම්පූර්ණ කොටස් ගන්න යනවා හරයට ඒ කියන්නේ ඉර යටට යනවා ළඟයට යනවා පාට කරපු කොටස් ගන්න දෙකයි එහෙනම් මේක කියවන්නේ කොහොමද හතරෙන් දෙකයි තියෙනව නම් හරි දා ගන්න ඕලා ඊළඟ එක අපේ තියෙනවා සමාන කොටස් කීයකට බෙදලද බෙදලා හයකට සමාන කොටස් හයකට බෙදලා හයේ කීයක් පාට කළද තුනක් හයෙන් තුනක් එහෙනම් බෙදපු කොටස් ගන්න සම්පූර්ණ හරියට ළවෙට යනවා පාට කරපු කොටස් ගන්න තුනයි මේක කියවන්නේ කොහොමද देवनी गाने අපිට අපිට මොකක් හරි ඒකකයක් බෙදලා තියෙන සමාන කොටස් ගන්න තමයි අපි හොයාගන්නේ. දැන් හිතන්න කොහොමද මෙන්න මේ වගේ අහගන්න මොලින්ම මෙන්න මේ වගේ රූප සටහනක් දුන්නා. මෙන්න මේ වගේ රූප සටහනක් දීලා අපිට මෙන්න මේක පාඩ කරලා තියෙනවා. එතකොට අපෙන් අහනවා මේ පාඩ කරපු ප්‍රදේශය භාගයක් ලෙස දක්වන්න. එතකොට අපි බලන්න ඕනේ මේ සම්පූර්ණ ඒකකය සමානව කොච්චර කොටස් ගන්නකට බෙදිලද සමානව එහෙනම් අපි බලමු මුලින්ම කුඩා ඒකකයක් විදිහට ගන්න මේ කුඩා ඒක මේ කුඩා කොටසක් නෙමෙයි හතරෙන් එකයි කොටස් 100කට බෙදන්න පුළුවන්ද 1යි 2යි 3යි 4යි 5යි 6යි මේකත් අපිට ඒ වගේ කොටස් දෙකකට බෙදන්න පුළුවන් නේ
හතයි අටයි 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 ටීචර් හතරෙන් එකක් හරි නේද අටේ ටීචර් එකක් හරි නේ හතරෙන් එකක් හරි දැන් මම ගත්තේ මේ පොඩි කොටස් කීයද කියලා බලන්න දැන් මට ඕනේ සමාන කොටස් නම් මෙන්නේ මේ වගේ ඒකක 30කට මේ රූප බෙදන්න පුළුවන්ද එහෙනම් මේ පාඩ කරපු වගේ ඒකක කීයකට මේ රූප බෙදන්න පුළුවන්ද ඒ වගේ බෙදුවත් අපිට එනවා කෑලි කීයක්ද හතරක් එහෙනම් ඒක අපි ලියා ගන්නවා කෑලි හතරයි සමානව බෙදලා තියෙන කොටස් හතරකට එකෙන් පාඩ කරන තියෙනවා එකක් එහෙනම් හතරෙන් එකයි කියලාත් අපිට දාන්න පුළුවන් තේරුණාද එතකොට පුතේ අපි මුලින්ම බලන්න ඕන රූප සටහනක් දීලා තියෙනවා නම් ඒ රූප සටහන සමාන එකක වලට බෙදන්න පුළුවන් සමාන එකක වලටද බෙදලා තියෙන්නේ එහෙනම් ඒ ඒකක වලින් කොච්චර ඒකක ප්‍රමාණයක් බෙදලාද ඒක යටට යනවා පාඩ කළ තියෙන කොච්චර ප්‍රමාණයක්ද ඒක ලවයේ අගයට යනවා තේරුණාද මේක මෙන්න මේ කොටස් වලට බෙදලා බෙදුණා කියලා ගත්තොත් ඒ වගේ කොටස් තියෙනවා මෙතන දෙකක් එහෙනම් සම්පූර්ණ රූපේම කොටස් 8කට බෙදලා තියෙනවා පාටලා තියෙන ඒ දෙකයි 8න් දෙකයි කියලා දාන්න පුළුවන් මේ විදිහට කොටස් වලට බෙදුවොත් ඒ කියන්නේ ලොකු ඍජුකෝණ ආකාර කොටස් වලට බෙදුවොත් කොටස් 4කට බෙදන්න පුළුවන් එහෙනම් ඒක යනවා හරයට පාට කරලා තියෙන එක කොටසයි එහෙනම් ඒක යනවා ලවයට තේරුණාද එතකොට මේ විදිහට කොටනේ මේ ත්‍රිකෝණාකාර රූප සටහනේ සමාන කොටස් කීයක බෙදල දෙනවා මේ බලන්න මේක එක කොටසක් මේක එක කොටසක් මේක එක සමාන කොටස් කීයක බෙදල තියෙනවා මයික් ඔෆ් කරගන්න අනිත් පැත්තිය 3කට කොටස් 3කට බෙදල තියෙන්නේ එහෙනම් හරයට යන්නේ 3 පාට වෙලා තියෙන කොටස් කීයක්ද 2 එහෙනම් 3න් 2යි කියලා අපිට උත්තරය ගන්න පුළුවන් හරිද ඊළඟ එක බලන්න පුතේ ඊළඟ එකේ සමචතුරස්‍රයක් තියෙනවා. ඒ සමචතුරස්‍රයත් අපිට නැවත කොටස් ලොකු කොටස් හතරකට බෙදලා ඒ හතරක් පාන පද කරලා තියෙන්නේ මේ පැත්තට මේ විදියට හතරක් දෙක දෙක බෙදලා නේ? හතරක් කොටස් දෙක දෙක බෙදලා. ඒ දෙක දෙක බෙදලා මෙන්න මේ කොටුවම පාට කරලා මේ කොටුවේ භාගයක් පාට කරලා. දැන් බලන්න සමාන කොටස් කීයකට බෙදලා දෙයක? දැන් කවුරු හරි කිව්වොත් සමාන කොටස් 4කට නම් බෙදিলা තියෙන්නේ පුතේ. 4කට නම් බෙදিলা තියෙන්නේ 4ෙන් පාට වෙලා තියෙන්නේ. පාට වෙච්ච ප්‍රමාණ සමාන නැහැනේ. එහෙනම් පාට වෙච්ච ප්‍රමාණ සමාන නැති නිසා අපි කුඩා කොටසක් වගේ කොච්චර කොටසක් තියෙනවද කියලා බලන්න ඕන. කුඩා කොටස් කොච්චර තියෙනවද කියලා බලන්න ඕන. කොච්චර තියෙනවද? 8ක් තියෙනවා. එහෙනම් 4ට බෙදපෙන්න නැවත 2 2 බෙදලා තියෙනවා. එතකොට 8ක් තියෙනවා එහෙනම් 8ෙන් කීයක් පාට වෙලාද 3ක් 8ෙන් 3ක් එහෙනම් ඒකේ උත්තරේ එන්න ඕන 8ෙන් 3යි කියලා ඊළඟ එක සමාන කොටස් කීයකට බෙදලා තියනවද 9කට 9කට බෙදලා පාට කරලා තියෙන්නේ 9යි පාට කරලා තියෙන්නේ 7යි ටීචර් එහෙනම් කියවන්නේ කොහමද අපි ප්‍රමාණය යනවා ලවයට 3යි. ඒකට කියවන්නේ මොකද? 4ෙන් 3යි. ඔය විදිහට තියනවා නම් හරි දා ගන්න ඔයාලා. අද කොහොමද? හරි දා ගන්න. කළා කියන්නේ පුතේ? ඒකත් අභ්‍යාස. මං ගණන් ටිකක් දෙන්න එන ලියා ගන්න. ගණන් ටිකක් දෙනවා ඒ ටික ලියා ගන්න. ලියා ගන්න 5ට දැක්වෙන. 5ට දැක්වෙන. රූප
प्रदेश प्रदेश टॉयलेट अंदगी लिया अंदगी हदान प्रदेश निरूपण प्रदेश निरूपण अगय भाग्या संपूर्ण रूपये कोई भाग्याकार कटे मेक वाल लिया हरिदर किसी देख मट तेल कटे गहलावा मेवा हरी ना हर की वरदीना वरदी के पिटू देख तुना पिटू उत्तर टीके वाणी
බලන්න ඕනේ මොකද්ද පුතේ දීලා තියෙන ඒකකය සමානව බෙදලා තියෙන කොටස් ගාන කොච්චරද ඒක හරයට දානවා අඳුර කරපු කොටස් ගාන ලවයට දානවා ඊට පස්සේ භාගයක් විදියට ලියන ඉතින් අපි හැමතිස්සෙම බලන්න ඕන අඳුරු කරලා තියෙන කොටස වගේ සමාන කොටස් වලටද රූප සටහන බෙදලා තියෙන්නේ එහෙම නැත්නම් අපි බලනවා අඳුරු කරපු කොටස වගේ කොච්චර කොටස් ගානකට මුලින්ම දීලා තියෙන ඒකකය බෙදන්න පුළුවන්ද ඒ අගිය තමයි හරයට යන්නේ ලවයට යන්නේ අඳුරු කරපු කොටස් ගණන හරිද හරි හරි මම කියන මාකට අද හවසට නෝට් එක දෙනවා එතකොට මේ නෝට් එක ලියාගෙන ඉතුරු අභ්‍යාස මේ අභ්‍යාසෙත් එක ගාණක් තියෙනවා අපිට ඒක කරලා තියන්න ඊට අමතර